ආයුබෝවන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දෛනික වැටුප දහස ඉල්ලා වතුකම් කරුවන් වීදිපසෙයි මානකල බැවේ ජලජ ශාක හේතුවෙන් ජන ජීවිතයට බාධා ප්‍රථමයෙන් දේශීය පුවත් නිදහස ලැබී වසර 72ක් ගතවද ශ්‍රී ලංකාව සංවර්ධනයේ අතින් දැවන්ත පසුබෑමකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. නිදහස සෑමාංශයකින් ජීවත් වීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස, මානුෂීය අයිතිවාසිකම් පිළිබඳ නිදහස මේ සියලු මානුෂ්‍ය වලින් ජනතාවට භුක්ති විඳින ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිත් පැත්තෙන් මම දකිනවා මේ රට නිදහස ලැබිලා අවුරුදු 72ක්. මේ රට නොඑක් නොඑක් අය පාලනය කරා. නමුත් මේ රටේ සංවර්ධනයක් වුණා කියලා මම පිළිගන්නේ නැහැ. විදේශිකයින් ගේන්න අපිට නිදහස ලැබුණ දවසේ ඉඳලා අපි සංවර්ධනයේ ඉදිරියට යනට පිටපස්සට ගිහිල්ලා තියෙන්නේ. ඒකන්ද ඉදිරියේදී ජනතාව දේශපාලන බලවේග කරන විශ්වාස තිබීමේදී ගැඹුරින් හිතලා අතීතයේ වෙච්ච දේවල් ඒවත් අධ්‍යයනය කරලා රටට ජාතියට හානිකර දේවල් කරේ කවුද කියලා අඳුරගෙන රටේ අනාගතය ගොඩනගා ගැනීමට සුදුසු නායකයින් සුදුසු බලවේග තෝරාගෙන රටේ අනාගතය ශක්තිමත් කරගෙන නිදහස භුක්ති විඳින්න කියලා මම ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බැඳුම් කර ගනුදෙනුවට ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකු සම්බන්ධ නොමැති බව රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. රන්පුකුණුගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඒ මහතා මේ බව පැවසුවා. අපි පැහැදිලිවම කියන ඒකාබද්ධ විපක්ෂයේ කිසිම කෙනෙක් මේ මහ බැංකු බැඳුම් කරවලට සම්බන්ධ වෙලා නැහැ. මේකේ සම්බන්ධුනේ හිටපු ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු ජනාධිපති අපේක්ෂකයා ඇතුළු ඔය පිරිස තමයි මේකට සම්බන්ධුනේ. දැන් මේ ඉස්කෝලේ විදුහල්පති අපේ නෙවෙයිනේ. කතානායකවරයා පාර්ලිමේන්තුවේ වග කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නිලතල දරන කරු ජයසූරිය කතානායකවරයා. ඉතින් කතානායකවරයාට පුළුවන් ඔය වෝහාරික වார்த்தාව මේ හමස් පෙට්ටියට දාලා පරිස්සම් කරන්න නැතුව එලියට අරන් දාලා ඉදිරිපත් කරන්න. ඒ කටයුත්ත ඒගොල්ලෝ කරන්නේ නැහැ. ඒ කටයුත්ත තුළ තියෙනවා මේ එක්සත් ජාතික පක්ෂයයි කියලා ඉහළට තියන් ඉන්න වැඩි දෙනෙක් මේ වෝහාරික වார்த்தාවේ වැඩි කරුව වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව දැන් තීන්දු කරලා තියෙනවා රට ගෙනියන්න පුළුවන් නායකත්වයේ කවුද කියලා. ඒ නායකත්වයත් එක්ක රට යනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලු දිහා අපි නම් ඇමතිවරු විදිහටවත් පාර්ලිමේන්තුවක් විදිහටවත් අපි ඒක ගැන තකන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි වැඩ කරන්න ඕන. අගමැතිතුමයි ජනාධිපතිතුමයි අපි එදත් කිව්වා මේ දෙපළ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උපරිම ගැළපෙන දෙපළක්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය රටට කිසිදු යහපතක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් ගැටුමක් තියෙනවා. සජිත් පිලයි රනිල් පිලයි ගැටුමක. රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂ නායකත්වයෙන් එහෙම නැත්නම් එජාපයේ නායකත්වයෙන් ඉවත් වී නව නායකත්වයට නැවත පත් වෙන කවුද රනිල් වික්‍රමසිංහ? දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ගහන වෙන සන්දානය. දැන් මේ වාස්සේ බඩු මිල යට කරනවා. මේ වාස්සේ සේවකගේ පඩි කපනවා නවත්තනවා. මේ වාස්සේ සේවක රටු පෙඩීම් නවත්තනවා. ඒ නිසා අපි කියන්නේ දැන් මේ අලුත් සන්දාන ගහලා අලුත් කරන්න පුළුවන්ද? අවුරුදු පහක් හොරු අල්ලන්න කියලා දුන්නා. වංචා නවත්තන්න කියලා දුන්නා. බැංකු බිඳපු තැන ඉඳන් අර්ථසාධ කරමුදල කොල්ල කාපු තැන ඉඳන් එක්සත් ජාතික පක්ෂය කරපු හැම වැඩකම මේ එක්සත් ජාතික පක්ෂය අලුත් හදන සන්ධාන කට්ටිය සම්බන්ධුන් නැද්ද? ඒ නිසා අලුත් ආණ්ඩුවක් හදලා මොකද්ද කරන්න යන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දැස් ශක්තිමත් කරන්න එක්සත් ජාතික පක්ෂයේ නව පෙරමුණකින් එනවලු. ඉතින් අපි රටේ ජනතාවට කියන්න ඕනේ නව පෙරමුණකින් ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ දැස් ශක්තිමත් කරන්න නම් මේ හදන්නේ ආපහු ඡන්දෙ දීලා වැඩක් තියනද මේ අයට? පරණ අලියගෙන් ආවත් අය හංසයාගෙන් ආවත් එමෙ නැත්නම් අලුත් ලකුණකින් ආවත් කරන්න හදන්නේ මහමැතිවරණයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිත්වය යටතේ අපි අගමැති වෙනවා කියලා දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ යනවා. ඉතින් මේ දෙගොල්ලන්ගේ මේ කඹ ඇදීම රටට වාසියක් වෙන එකක් නෙමෙයි. කුරුණෑගල ඇහැටු වැව වලත්තෑව ගම්මානයේ පිහිටා ඇති මහගාල වැවේ ජලජ ශාක ව්‍යාප්ත වීම හේතුවෙන් සිය දෛනික කටයුතු සිදු කර ගැනීමට අපහසු වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඇහැටු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වලත්තෑව නම් ගම්මානයයි. මෙහි පිහිටා ඇති මහගාල වැව නැත්නම් අතීතයේ රන්පත්විල නමින් හැඳින් වූ බව කියන මෙම වැව ප්‍රදේශයේ ඇති ඉපැරණිතම විසෝ කොටුවක් සහිත වැවක් වනවා. මේ වන විට මහගාල වැවේ ජලය ඇතත් ජලජ ශාක හේතුවෙන් වැව වැසී ගොස් ඇති අතර වැව් ජලය ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වීම මත ප්‍රදේශවාසීන් දැඩි ගැටලුකාරී තත්වයකට මුහුණ පා සිටිනවා.
මෙම ගම්මානයේ මිරිදිය දීවර කර්මාන්තයෙන් පවුල් 20ක පමණ ජනතාවක් ජීවත් වන අතර අක්කර 450ක පමණ ජලතලයක් පිහිටා ඇති මෙම වැව්ජලයෙන් ගොවිතැන් කිරීමටද නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ගොවීන් පවසන්නේ. මේ යලමහා පැහෙන්න ඒක හරි ගස්සලා දෙනවනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තම මේකේ දැන් ඇවිල්ලා අපේ ගමේ මේ ජීවත් වෙන පිරිසට නාගන්න තැනක් නැහැ, රෙදි හොදා ගන්න තැනක් නැහැ. ඉතින් මේකේ මේ අපි හැමදාමත් ඉල්ලා සිටිනවා. නමුත් බලධාරීන්ගේ ඇස් දෙක යොමු වෙලා නැහැ මේ ගැන. මේ වව අපිට ප්‍රතිසංකරණය කරන දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. තොටු පොටවල් තිබ්බට ඒවා කැඩිලා බිඳිලා ගිහින් තියෙනවා. අවුරුදු දැන් 25කින් 30කින් විතරවත් මේකේ සංවර්ධනයක් වෙලා නැහැ. ඉතින් වව සුද්ධ කරලා ඉවරලා මේ දෙන්න තමයි තියෙන්නේ. මේ ගම්මුන්ට මාළු උනත් ඒ දීවරකට ඉතු කරගෙන යන්න. කෙසේ වෙතත් එම ප්‍රදේශයේ ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දෛනික කටයුතු සඳහා භාවිත කරන මෙම වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි. පාරෙන් ඇවිල්ලා වැව් බැම්ම තියෙනවා කිලෝමීටර 1700ක් විතර වාගේ දුරක්. ඒ කිලෝමීටර 1700 දුරත් වැව් බැම්ම මතින් තමයි පාර තියෙන්නේ. මේ වැව් බැම්ම හැදෙන්නේ නැහැ, පාර හැදෙන්නේ නැහැ. ඊට පස්සේ හොරවුව තියෙනවා. හොරවුව සම්පූර්ණයෙන් පලාපු ගල් අල්ලලා තියෙන හොරවුව දැන්ට මේ ඒ ගල් ගැලවිලා වතුර යන්නේ නැති මට්ටමක තමයි තියෙන්නේ. ඊට පස්සේ තොටුපළවල් දෙක තුනක් තියෙනවා. තොටුපළවල් දෙකම ගැලවිලා විනාශ වෙලා මිනිස්සු උරනා ගන්න පුළුවන් මට්ටමක නැහැ. ඊට පස්සේ වැවේ රළපනාම නැති නිසා වැව් බැම්ම සම්පූර්ණයෙන් හේදිලා ගිහිල්ලා වැව් බැම්ම ගොඩක් දුර්වල තත්ියේ තමයි තියෙන්නේ. ඉතින් වැව් වාහනත් ඒ වගේම තමයි. වැව් වාහන ඉදිරිපිට බාධක වගේක් තියෙනවා, ගල් සහ ගස් වගේක්. ඉතින් ඒ ගල් ගස් ඉවත් කරලා වාහන අලුත් දෙලියා කරලා වාහන හදා ගන්න ඕනේ. ඊට පස්සේ වෙලට වතුර යන රපද්ද පීස කර කර ගන්න ඕනේ. ඉතින් වැව සම්පූර්ණයෙන් රොම්මඩ පිළලා තියෙන්නේ. ඉතින් රොම්මඩ ඉවත් කරගෙන මේ වැව සම්බන්ධන කරගැනීම තමයි අපේ එකම බලාපොරොත්තුව. කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම මැතිවරණ පොරොන්දුවක් පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වත්තු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වත්තු කම්කරුවන් පිරිසක් කොටුව බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. මේ රටේ ගොවියට වකුගඩු රෝගයෙන් ගැලවෙන්න බැරුව ඔහු නිදහසක් නැතුව ඒ නිදහස අහිමි වී පීඩා විඳිනවා. ඒ වගේම තමන්ගේ වී අස්වැන්නට මිලක් නැතුව පීඩා විඳිනවා. පාරිභෝගිකය හාල් කිලෝ එකක් මිලදී ගන්න ගියන් පස්සේ ඒකෙන් පීඩාවටපත් වෙලා ඉන්නවා. මේ රටේ රාජ්‍යංශයේ පෞද්ගලිකංශ වැඩ කරන මනුස්සයට විශ්‍රාමයට අහිමිවීම, අර්ථ සාධක කර්මදල කොල්ලකෑමෙන් පීඩා විඳිනවා. වතුකම් කරුවන්ට රුපියල් 1000ක් දෙනවා කියලා පෞගේ 2015 ඡන්දේ කිව්වා. මේ ඡන්දෙත් කිව්වා හැම එකම දෙනවා කියන මාර්තු පළවෙන්ද. ඇයි මාර්තු පළවෙන්ද තමයි පාර්ලිමේන්තුවේ කළ විසුරුවාරින්නේ. ඒ නිසා මේ දෙන එකක් මේ අපි අභියෝග කරනවා. පුළුවන් නම් දවසකට රුපියල් 1000කින් ඕකල ජීවත් වෙලා පෙන්නන්න. වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. දැන් පොහොට්ටුවේම අය කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඕන්නේ නැහැ, ඒගොල්ලෝ වෙනම තරග කරලා එන්න කියලා. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන්නේ කඩුව ගිල්ල වගේ තමයි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මොකද එතුමාට දැන් කර කියා ගන්න දෙයක් නැති වෙලා තියෙනවා. හැබැයි ජනාධිපති මැතිවරණ ඒගොල්ලන්ගේ සහයෝගය බලාපොරොත්තු වුණත් මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු හුඟ දෙනෙක් කියනවා ඒගොල්ලෝ තරඟ කරන්නේ පොහොට්ටුවෙන් කියලා. මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයටත් සිද්ධ වෙන්නේ අත ලකුණයි පුටුව ලකුණයි ඒ ඔක්කොම ඉවත් වෙලා පොහොට්ටුවෙන් තමයි අවසානයේ ඉල්ලන්න සිද්ධ වෙන්නේ. ආණ්ඩුව කියපු ජනතාවට දුන්නු පොරොන්දු එකක්වත් ඉටු වෙලා නැහැ. බොහොම බගකීමෙන් කියනවා දැන් මාස දෙකක් ගිහිල්ලා කියනවා පාර්ලිමේන්තුවේ බහුතරය ඕන මෙවුවා සම්මත කරගන්න. බහුතරය ඕන නම් වී රුපියල් 50 ගානේ ගන්නවා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඕන කිව්වොත් එක්සත් ජාතික පක්ෂය අපි ඔක්කොම එකතු වෙලා අත උස්සනවා ගොවියගේ වී රුපියල් 50 ගානේ ගන්න කියලා. අද සහන මල්ල නෙමේ රජයේ සේවකයන්ගේ අත්තිකාල දීමනා කපලා තියෙනවා. ඒගොල්ලන්ගේ බටා එක කපලා තියෙනවා. ඒගොල්ලන්ගේ පඩි වැඩිවීම නවත්තලා තියෙනවා. පරිපාලන සේවයේ නිලධාරී රුපියල් 15000ක් දෙනවා කියලා බොරු පොරොන්දුවක් දුන්නා. දැන් ඒකත් නවත්තලා තියෙනවා. ඉතින් මේ වාගේ බොරු කියලා තමයි මේ ආණ්ඩුව පහුගිය කාලේ බලය ගත්තේ. ඔය ආණ්ඩුව කියන හාල් ගන්න නෑ කඩවල් වල. හාල් මිලත් වැඩි වෙලා තියෙනවා. එළවලු මිල වැඩි වෙලා තියෙනවා. මිනිස්සු කනව නෙමෙයි අද ලෙව කනවා. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. ක්වෙට්‍රෝජී රැකිය සඳහා පිටත්ව ගොස් විවිධ කරදරවලට මුහුණ දුන් කාන්තා ශ්‍රමිකයින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ක්වෙට් තානාපති කාර්යාලය මැදිහත්වීම මත දිවයිනට පැමිණියා. වැල්ලවාය පොලිස් වසමට අයත් යාලබෝ ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිසිය සමත් වී තිබෙනවා. ගම්පොළ අටභාග ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පෙවිසෙන්න www.siathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.